ලිබේදයහනිද ක්‍රියාපදවල ලිඟ බේ දිගන ගත්තට පස්සේ මේ පාඩ මේ වර. හොඳද තව් චුට්ටයි අපිට මේ පාඩම වර කරන්න තිය. ලිංග බේදය කාඩි. එහෙනම් පොතේ මේ ක්‍රියාපදවල වචන බේදයක් පොලුෂ බේදයක් තිබුණ වගේම ක්‍රියාපදවල ලිංගබේදයකුත් දකින්න පුොළුවන්. හැනිද ඒන පොර්ෂලිග ක්‍රියාපද තියෙනවා ස්ට්‍රීලිංග ක්‍රාපද තියෙනවා. හරිද හඩ එහම් ක්‍රියාපදවල ලිංගබේදය ප්‍රධාන කොටස් දෙ ැටතය කතා කරන්න පුළුවන් පුරුෂලිංග ස්ට්‍රීලිංග කියලා. හ හ. ඊ ඟට පොත්තේ බලන්නක මෙන්න මේ නිද සුනදිහැ දරුවා බත් කයි. දැරිය බාත්කායි. හනිද මේ දරුවා දැරිය කියන්නේ ප්‍රද්ධම පුරුෂවලට අයිති උක්කත්‍රෝ පදධනය ල ධාරුවා දැරිය න දොක්ත පදද ප්‍රථම් පුරුෂවලට යිති. ඇැබැවි ප්‍රථම් පුරුෂ ඒක වචන මේ උක්ත පදවල පුරුෂලින්ගවන තිස්ත්‍රීලිංගවුණන ක්‍රියාපාදය. එක ආකාරයෙන් තමයි ඉදිලති නිධාරුවා බත්කයි. මේද දෑරිය බත්කයි. තොඩ කයි කියනාොට ලිග බේදයක් පෙන් න්නේ ස්ත්‍රීලිින්ග ක්‍රියාවක්ද පුොුෂනින්ංග ක්‍රියාවක්ද කියකි. යන්නේ නැහැ නද පුරුෂලින්ග වඋන් ස්ට්‍රේලිංග වනත් එක්කම උක්තේ මයිඇදිල තියෙන්නේ. නේද මේ ක්‍රියා පද පුතේ ලිංග බේදය අනුම වර්ග කරන්න පුළුවන් ප්‍රථම පුරුෂවලට අයිති ක්‍රියාපද විතරයි ගැන මිනිසා ගැහැණිය, ගොවයා, ගෙවිලිය, නීතිශනවරිය ගුරුවරයා, ගුරුවරිය මෙන්න මේ කියන ප්‍රථම පුරු ඒක වචන උක්ත පද මේ අපිට. පුළුවන් මේ විදිහට ක්‍රියයාාපද මේ ලිග බේදයටතේර් වර්ග කරන්න ප්‍රථම පුරෂවලට අයිත්ති ක්‍රයාපද. හනිදා දැ මේදිහැ බලන්නකු සවනි පුතේ. මිනිසා ගමට යන්නේය ගැහැනිය ගමට යන්නේය. මිනිසා ගමට ගියේය ගැහැනිය ගමට ගියාය. අනිත් අයත් කැමෙකොන්් කරගන්න. එතකොට පුතේ මේ ප්‍රථම පුරුෂ ඒක වචන ඔක්ත පද වා්‍යවල එදෙනකොට පුරෂලීංගවනක් ස්ට්‍රීලිං වනත් අපි කලින්ක්ක ආක්‍යාතය එකමාකාරයෙන් යෙදවා. හනිද හැබැයි මෙන්න මේ කියන වා්‍යවල මේ මිනිසාගමට යන්නන්නේ ඇගේ හැනියගමට යන්නේ කියන ක්‍රයාාපදල ස්ට්‍රීලිං පුருෂලීங்கு? නේද ප්‍රථම් පුරුෂ එක වචන පද ිංග බේදය පේනාකාරයට දක්වල තියෙනවා. දැ මිනිසානම් ගමට යන්නේ ගැහැනියනම් ගමට යන්නේ ඒතකට යන්නේය කියන්නේ පුරුෂලිංග ඒ වචන ආ්‍යාතයක් නේද යන්නේ කියන්නේ ස්ත්‍රීලංග අක්‍යාතයක්. මිනිසා ගමට ගිය ගිය කියන්නේ පුරුෂලින්ග ඒ වචන අක්‍යාතයක් නේද ගැහැනී ගමට ගියාය. එතකට ස්ත්‍රීලින්ග ඒක වචනක්‍යාතියක් නේද එහෙනම් මේ ප්‍රථම කුරෂ ඒක වචනුක්ට සඳහා අපිට මේ ක්‍රියාරූපය ලිංග බේදයක් දකින්න පුළුවන් එක පේන ආකාරයට ලියන්න පුළුවන් තවත් නිදසුන්ගත්තාම පියා පුවත්පත බලන්නේය පොරෂ ලිංගයි. මව පුවත්පත බලන්නේය ස්ට්‍රීලිංගයි නේද පියා රැකියාවට ගියය තකට මොන ගියේ කිව්වා මොටින්ගිට දයිති වෙන්නේ පියා රැකියාවට ගියය. උත්තන දෙන්න රැපුෂලි මව රැකියාවට ගියාය ගනේ දෙහිෙනම් පැහැදිලි පුතේ අපිට මේ ක්‍රියාපදවල ලිග බේදයක් තියෙනවා පුරුෂලිංග සහයි ස්ත්‍රීලිංග කියලා නේද මේ ප්‍රථම් පුලුෂ ස්ත්‍රීලිංග එක වශන ක්‍රියාව දෙ විදිහකට අපිට ලියන්න පුළුව තරුණයා ක්‍රීඩා කරයි කරන්නේ තරුණය ක්‍රීඩා කරයි කරන්නේය. තරුණයා ක්‍රීඩා කළේ තරුණය ක්‍රීඩා කලායින ලිගබේදේ පේනාකාරයෙන් අපිට ලියන්න පොළවා. හැබැයි පුදේනපුන්සක ලිංග. එහමනැත්දං අප්‍රාණවාචී අච්චේතන නාම් පදයක් කේක වචන වුණාත් බහවච්චන වනත් එක පත සභාාවෙන් අපි ලියන කොටේ ක්‍රයාාපදේ පොඩුෂ ලිංග ක්‍රාපදයක් පවිිලාසයෙන් ලියනවා අනිද. දෙ බලක ගඟ කියනෙට පණනැහ. අචේතනිකයි. අප්‍රාණමාචී. හනි ගග මුොහොදට ගලයි. නේද. ඕක අපිට පුරෂණංග ආකාතයදදාලත් ලියන්න පුළුවන්. ගඟ මුොහොදට ගැලුවේය කියන්නත් පුළුවන්. හනි පුරුල්ලෙක් පියාස්සර කරයි කළේ. දියපහර පන නැහැ. හැබැයි අපට දියපාර දිගටම ගමන් කරයි. ඒ කියන පුරුෂලිග ක්‍රියාපදයක් යුද්දල ලියන්නත් පුළුව. හැරි දෙහෙනම් නාම්පදයක් වාක්‍යයක උපත්තේ අප්‍රාණවාචී නම්පදයක් ඒක වචනුනත් බහවචන වනත් ඒ වගේ නාම්පදයක් වාකයක උක්තේ විදිහට යෙදෙනකොට දැම්මක් ගංග දිය පහරවගේෙහි ආක්‍යාතය පුරුෂලිංග ක්‍රියාපද අස්සරූපයෙන් ලියනවා. හනි උදාහන්න තමයි ගංග මොහොදට ගැලුවේය. හහ එහෙනම් පපුතේ මේ විදිහට ලියාගන්න. පඩි සටහනම් කීට පස් අපි අභ්‍යාස කරන්න යනවා අයිට කලින් පොඩි ප්‍රශ්න ිකක් අහන්නම් මට උත්තර දෙන්න. මිතුරා පොතක් තෑගි කළේය. ස්ට්‍රීලිංගද පුරුෂලිංගද මිතුරිය පොතක් තෑගි කලාය කලාය. ස්ත්‍රී ලිංගනේද ආයි ළඟට මේ තෑගි කරයි කරති කියන මෙන්න මේ ආක්‍යාතවල ලිංගබේදයක් පේනවද නැද්ද. නෑ පේන මිතුරා පොතත් තෑගි කරයි. මිතුරිය පොතත් තෑගි කරයි දෙක මේ එකයි මිතුරාටත් කරයි කියලා යදිලා තියන්නේ මිතුරියයටත් කරයි. මිතුරෝ බහුුවචනු හම කරති. මිතුරෝ පොත්තෑගි කරති. මිතුරියෝ පොත්තෑගේ කර තිහෙන එතකොට මෙතනිද මේවාකළ ක්‍රියපදේ ස්ත්‍රීලිංග පුරුෂලිංග බේදයක් දක්නට නෑ හැබයි මෙතන තියනවා කළේය කලායකිව් හම ස්ත්‍රීලිග පුරුෂ ලංග කියෙන බර්ග කරන්න පුළුවන් මෙතැන හෙම පුළුවන්ද බෑ අන්නේ එකත් අවබෝධ කරගන්න ඕනේ හ දරුවා බිමට වැටි දැරිය බිමට වැට්ටි. තියෙනවා දි ස්ට්‍ර ලිග ුෂ ලි ේදයා ඕ මෙතන බේදයක් දක්නට නෑ. හඩද ආයහිනම් ඕ අතකතියා ගණන සිංහල භාෂාවන සමහරි ක්‍රියාපදවල ලිඟ බේද දක්නට තිබුුණත් පොත්තේ ගොඩා ක්‍රියාපදවල ලිඟ බේදයක් දක්නට නෑ අඩියයා ගන්න හෙනම් ක්‍රියාපද කියලා නියලා මේ විදිහට ඇඳගන්න ටි පමක් ක්‍රියාපදවල ලිංග බේදය කිය, පුරෂලින්ගි ස්ට්‍රීලිංග කියලා පමණක් ලියාගන්න නෑ ඕමේටික ලියන්න එපා. මටික ලියාගන්න එපා ක්‍රියාපදවල ලිංග බේදය කොටස් දෙහිකට බෙදෙනවා පුරුෂ ලිංග ස්ට්‍රීලිංග එච්චරයි ලියන්නේ. හ දැංහෙනම් අපි පොතේ අ්‍යාස කරන්නේ අමෝ අපි චූට්ටක් වේගෙම් කරමෝ මොකද අපිට පිපරික බලන්නත් තියෙන නිසා. හරිදී ඇති කතා පෝතන ක්‍රියාපද ලිංග බේදයනුව වර්ග කරන්න කියනු. ආලිකි තභ්‍යාස කියලා මෙන්න මේ ප්‍රශ්නලියයාගන්න හඩි දැන් කොටස් දෙහෙකට බෙදාගන්න පුරුෂ ලිංග ක්‍රියාපද සහයි ස්ට්‍රීලිංග ක්‍රියාපද කිය. අර අපි කලින්කරේ එක වචන බහ වචන කියල කොටස් දෙකක් බෙදාගත්ත අතීත වර්තමානන්නාගත කියල කොටස් තුනක් බේදවෙයා ඒ වගේ දැම් එතන බෙදාගන්න පුරුෂ ලිංග ක්‍රියාපද ස්ට්‍රීලිංග ක්‍රියාපද කියලොටස් මෙදාගන වක්්ගුවක් විදිහයට කරත්කමක් නෑ. යාගන සවනී පුරුෂ ලිංග ක්‍රියාපද. ඊළඟට ලියාගන්න ස්ත්‍රී ලිංග ක්‍රියාපද කොටක් සහෙකට බෙදාගත් පොරෂ ලිංග ක්‍රියාපද අටතේ මේටික ලියාගන්න කළේය කළේය කීවේය කළේය කීවේය එනඟට කෑගැසුවේය ඔලි අගන්න සවනී කෑගැසුවේය කළේය කීවේය කෑගැසුවේය නැවතුනේය කළේය කීවය කැගසුවේය නැවතුනය සිටේය තැබුවේය සය කීවේය කෑගසුවේය නැවතුනේ සිටය තැබ කියන්න බලන්න සාය් ලියාගත්ත ටිකපුතේ පුරුෂලිංග ක්‍රියාපද. තැබේය අවසානික තැබුවේය නි තැබුවේය ගොඩක් තියෙන මෙ එක හිපයක් පමණය පිළි උවෙ තැබුවේය දැන් එන්නකු ස්ට්‍රීලිංග ක්‍රයාාපද පැත්තට ආදැන් ඊළඟ පැත්තටෙන් ස්ට්‍රීලිංග ක්‍රියාපද පැත්තිලියන්න කීවාාය කීපාය ඊළඟට ෝෂදී නයාගන්න පුත්තෙ ගියාය ගාය කීවායකමාවක් ගියාය ඊළඟට ශෂනායපුතේ නුදුන්නය නුදුන්නාය නුදුන්නාය හරිී කීවාය ගියාය இலங்கைக்கு கினகியாய கீபாய கியாய நுதுன்னாய கினகியாய கமன்கலாய கமன் கலாய මේවාය ගියාය නොදුනාය ගෙනගියාය ගමන් කලාය ැබවේය පුතේ තැබුවේය හනි දැන් එහෙනම් පැන්සලක් ගන්න මටිකපි පැන්සලින් පොතේ ලියගන්න ගෙදරදි පිටපත් කරලා මට එබන්න ඕය. හනිද ඊළඟට ඔබ කැමති ක්‍රියාපදයක් තෝරාගෙන පහත වගුව සම්පූර්ණ කරන්න කියනවා මේ වගුව මීට අදාල පිළිතුරු ටික මංගරෝප්යකට දානවා ඔයාලා වක්ගුව ඇදලලාගේ මං එවන වගුවෝ පිටපත් කරල එබන්න. හනිද හොඳදහරි තුන්වෙනි ප්‍රශ්ට පිරිිතුර ග්‍රෝප්ක දානමව එතැනින් බල්ල දියලේ එබන්න ඕේ දැන්ගෙහෙනං අංක දෙක්කට අදාල පිරිතුරු ලියන්නේ යන්නේ පැන්සලක් කතට ගන්න. හැන්සරෙන් ඩියයාගන්න ටික. ගෙදරදි පිටපත් කරලා එවන්න ඕනෙ. පහත දැක්වෙන වාක්‍ය අතීත කාල ක්‍රියාපදයොදා සම්පන්න කරන්න. නංගේ ක්‍රීඩානායිකාව මකදද ඕ නංගේ ක්‍රීඩානායිකාව වූවාය නැත්තං නංගේ ක්‍රීඩානායිකාව වීමට සිතුවාය නැත්ත නංගී ක්‍රීඩානායිකාව වූවාය අනිගනක ූවා නංගී ක්‍රීඩානායිකාව වීමට සිතුවාය නැඩියාගන පැන්සරම්පුතේූවාය සොයුරා විභාගය සමත් ඔවූවය නැත්නම් සොුරා විභාගේ සමත්විය නැත්දම්වූවේය අතීතකාල ක්‍රියාපදයක් යොදන්න තියෙන්. සොහොයුරා විභා සමත් පූව අනංගී ක්‍රීඩානායිකාව වූවාය සොහොයුරා විභාගේ සමත් පූවේය මව දරුවන් පෝෂණය කලාය දැරිය බිමට පැන්නය ගුරුතුමිය ගීයක් ගැයුවාය මව දරුවන් පෝෂණය කළාය හතර දැරිය බිමට පැන්නාය ගුරුතුමිය ගීයක් ගැයුවාය ආහරි ගොඩක් හොඳයි පුතේ සියලුම් පිළිතුරු නිවැරදිව ලියන් තියෙනවා ගොඩක් හොඳයි අහිනං ඔය ලියාගත්තටි මේ ලියන පොතේ ලියල උත්තර ටික වාක්‍යත් එක්කම ලියලා මටේවන්න නමත් එක්ක බලන්නේ ෆොටෝ ගහලා දාන්න ඕනේ ගරෝප්ප එකට හඩි එහෙනම් පුතේ දැන්හෙනම් අපේ පාඩම අවසානයි අපි ලබන සත්‍යය අලුත් පාඩමක් පටන්ගන්න අදහාවෙනි පාඩම වා්‍ය නිර්මාණය හැරිද ආදැන් එහෙනම් ගෙදර වැඩ ටික බලන්නේ යන්නේ අකුරු ප්‍රශ්න පත්තර ගන්න බලන්න හැමෝම විනැති පුතාලට මම පෙන්නන්නම් මේ රූප්‍රකේෂ් මේ සොරි ස්ක්‍රිනිිකේෂයා කරන්න පේපරක මේ කරන්න බැරිවුණ දුවල පුතාලා හොඳින් අහගෙන ඉන්න එකත් පැදගත් අහන්ඉන්න එක. ය සති හිටතපු නැති දුවල පුතාලා අහගන ඉන්න එතකොට කලින් පාඩම්ම දක් වෙනවනි. පිපේ නෙලුම් ඕලු ගන්ගේ විලේ ඇලේ කියන මේ පන්තිය කියවල ආසායිති ප්‍රශ්නවලට පිරිතුරු සපයන්න තියෙන්නේ කවියෙන් දැක්වෙන පරිදි නෙලුම් සහ ඕලු මල් පිපෙන්න්නේ කොහේද කියලා හනා කියන්න බලඳ ළමයි ලියපු අය. ඕ මොනද ගන්ගේ විලේ ඇලේ යාගන්න ලිය නැතිය ලියාගන්න ගංගේ බිලේ. ඇ හරි අය හඩිදාගන්න ග සති හිටපු නැති අය හඟින්. කවියේ සඳහන් පරිදි මගොල් ගෙතරට උචිත දෙෙන් පරිසරය සැකසී ඇති ආකාර දෙක. ආයකට එන්න පුතෙ ගංගේ විලේ සහ ඇනේ නෙලුම් ඕලු පිපී තිබීම ගන්ගේ විිලේ

ඊළඟටහනවා ළමයාට උදැර්සන අවදි වන්නේැයි කියා සිටින්නේ කෙසේද. ජනේලයෙන් ගලාහිරුරැස් මුහුණ පුරා වැටීමෙන්න්නේ ද මෙතර කියන අනේද ගීතේදී. අවිදි කියනන නිදන්නේඇයි මේ ළමයෝ තවත්තුදේ නැක සිටින්නේැයි ඇතගා කියන්නසේ. ජනේලයෙන් දැන් හිරුරැස් ගලා වැටි සෙබීමගේ මෝනපුරා හෝ. නේද ජනේලයෙන් ගලා ආහිරුරැස්. හනපුරා වැටීමෙන් කියෙරල ඉලතියෙනවා නම් හරි. ඊළඟට විලෙහි බඹරුන් පියාබන්නේ නෙලුම් කුමාරිට කුමක් කියන්නා මෙන්ද. ඕ පුත්තේ ගස්සති දුන්න ගෙදර වැඩ තමයි බලන්නේ හතරට එන්නේ තොකොට ගනමූකලන් කළේ පිපේ ඇති මල්වලහා ගහ කොළවල පාට මෙසේ ඇයි කියන්නාක්මින් කියෙලියලතියෙනවානම් හරි හත කවිපන්තිය කාගි නිර්මාණයක්ද කියලහනෝ අලුත් පුතාල උත්තර දෙන්න බලන්න ලේසිීන එක. ඕයස් මහින්ද හාමුදරංගිටි පේච්චාතිකෑස් මහින්ද හිමියන්ග. ඊනඟටි කියනව පහද දැක්වන චේදය කියවාසා ඇති ප්‍රශ්නවලට පිරිතුරු ලියන්න තියෙන්න මේ පේ පැරික ටිකක් පේන්නේ අබ පැහැගැන් වෙලා තියෙන්නේ. හඩ මේක විතරයේ ඔයාලගි පේපරික බලාගන්නේ නිසා විල හිඳීයාමෙන් වාසි අත් වූයේ කාටද කියනවා ඕ ගොඩක් හඳකකුන්ට හා මිනිසුන්ට කරක්ගහල කියන්නේ මාළු අල්ලනක නේ දෝ කරක්්ගිටිය නැමති උපකරණය මාළු ඇල්ලීම කෝඩපා කෝඩපා ඕ වේවැල්බලින් පියාගත් කූඩයකින් මාළු ඇල්ලීම. මිනිස්සුන් විලේ තැන්තැන්වල වැටිබැන්දය කුමකටද කියලහනවා ඕ ජලය එකතුකරගන නේද ජලය රැස්කරගෙන මාළු ඇල්ලීමට මෙම චේදේදන සංඥකක්කුරු ඒදුනු වචන තෝරල ලියන්නවා. හිඳීග හිඳීගන බැඳලා හිද ඩ හොඳයි පතේ හිදීගන ඟට බැඳලා අලියපු නැති ලියාගන්න හරි ඊළඟට අහනවා චේදය සඳහන් පරිදි මානකකුන් දෙදෙන වෙනත් රටක විලාක්වෙතයාමට තීණය කළේ ඇයි මේ විලේ කුඩ මස් සංහරි කෑමට කන්න වෙඩ දෙයක් තිබුඩි නැතිහින්දන්නේය ලිහේ විෙහි කුඩ මස්සන් හෝ කෑමට වෙනත් දෙයක් නොමැති නිසා කියල ලියලා තියෙන්න්න ඕනෙ. හරි මේ වනන් දෙම් මතක තියන්න ඕන හිද දන්නය පිළිතුරු දෙන්න? හා හා! මම එහිම කරනවද පාඩ මේ නම. නරිනයිදේ රැවටිච්චි. කවුරුන් විසින් කියන ලත්්ද්ද. ඉබ්බා විසින් කාටද. න කොකුන් දෙත්ත නට හා හා මම හෙම කර නවද මේක කිව්ේ ඉබ්බ මානකොක්කු දෙන්නට ඇ අපේ අපේ කාටත කුමක් තොය තඩේ ගෙනියන්නේ පාඩම නම හරිකාවඩු විසින් කාටද දරයා විසින් ඉබ්බ හඩි මිනඩිය තමයි කියන්නේ. ඉබ්බාහා මාන කොකුන් දෙදෙනට කියල පිළිතුළ සම්පූර්ණය ලිවොත් තමයි සම්පූර්ණ ලකුණු ක්‍රමාණය හම්බේනේ. ඉබ්බා කියල විතරක්කිවට බැයි ඉ්ාහා මානකොක්කු දෙදෙනට කියලා නියල තියෙන්න්න ඕනෙ ඉ්බා හා මාන කොකුන් දෙදෙනට. හරි මොකදයාලු අහපන්න බැරිද නයි නැටික්චේ කවුරුසිද කිව්වේ. ඉබ්බා විසින් නරියාට හනි හොඳයියේ ටික ගොඩක් හොඳ අවස්ථා සම්බන්ධය පාඩක්. නරි නයිදේ රැවටිච්චී නම් ජනකතාව ඇතුළත් කෘතිය සම්පාධන කළේ කවුද ගුණලත්න මහතා නේදේපී ගුණලත්න මහත එළඟට ඉබ්බා නරියාට බහින්න බැඩි තරමට චඹුරට ගින් නරයට කතා කෙරවා මෙම එතුම ලේඛන ව්‍යවාහාරයට හඩවල ලියන්න කියනවා ඉබබා නරියාට බැසීමට නොහයකි තරම් ගැඹුරට ගොස් නරියාට කතා කළ ේය නේදැයි වැස්ස වක ආකාසිෙන් මහින්න මං ආසයි, මතුර වගේ වලවමල්වල පිරින්න මං ආසයි. කාගි නිර්මාණය අද්ද මේක පලාත්පෙපරු ලහලත්යනෝ. කාගි නිර්මාණයන්ද. මහාගම සේකර මහතගේ හොඳට මතක තියාගන්න ඕනේ මහගම සේකර මහතාගේ. ආයි ළඟට උද්දේ සිරිනම් පදධ්‍යපන්තියෙන් පැවසෙන්නේ කුමක්ද. මේ ස්වබහදහමේ අසිරය මිනිස්ට්‍රීවිත පුබුදු වන ආකාරය නේද සවබහදහම ආශ්චාඩෙන් මිනිස්ීවිත ප්‍රබෝධිමත් කරන ආකාරය හොඳයිකපුතේ පහත දැක්වෙන කවී අඩු පදලියන්න සමන් එෙලුම් හාමහනෙල්දරෝස මලින් නැගී ආසමදාා තුරාබී ඊළඟටත් ගොඩක් හොඳයි හමන් මේ සීත සුලං අලුත්තු පණදිදීමෙන් මට මේ වෙලාවේ දැන්හිෙනම් අඩුපාඩු තිබුණ නම් ඒව රතු පෑණෙන් සම්පූර්ණ කරලා රූප්ප එකට එවන්න. ගෙදර වැඩත් දෙන්න තමයි හදන්නේ. ගෙදර වැඩ තමයි පුතේ අකුර ප්‍රශ්න පත්තරේ, අංක දෙකේ පලවෙනි පත්්‍රය කරන්නෙන්ඩෝන්. හනිද අංක දෙකේ. ඒ නැති අයට මම ග්‍රෝප්පකට දාන්න. අංක දෙක පේපර එක. හඳද අංක දෙකේ පලවෙනි පත්්‍රය කරගෙන් ඉරිගහන පේපර එක තියන පේපර එක නැතිදුවල පතාලා කරන්න මෙන්න මෙහෙමයි. අකුරංක දෙක්ක කියලා ලියනවා අංකෙදානව නිවැලති පිරිතුර පමණක් ලියන් නැත්තන් නිවැඩද පිරිතුර අංකය පමණක් ලියන්. එක ප්‍රමාණවත් ඊල් ලඟ හෙදර වැඩේ තමයි. ෙදරවැ්ටික රෘපකර දානව ඊළඟ ගෙදර වැඩියේ ඔහ අර අපේ පොත්තේ තිබුණ නේද තවපිට අභ්‍යාස දෙකක් පිටපත් කරන්න අන්නේ දෙක කරග මෙන්න මේ දෙක මම යිතකොට මේ වක්ගුව ග්‍රෝප්පකට දානවා එක ොඔයාලා පිටපත් කරන්න ඕනේ ඉළඟට අංක දෙක්කේ ඉරිිතුරු ටික පිටපත් කරලේ වන්න ඕනේ එතකොට ඔන්න ගෙදරදි කරන්න පුතේ වැඩතුනක් තියෙනවා. අකුරංක දෙකේ පළවෙනි පත්්‍රය කරන්න ඕනේ ඩිකිත අභ්‍යසල් පිටංකීද කියන්න බලන්න හැත්ත එක්ක නේද. ඕ හැත්ත පිටුවේ ලිතා අ අප්‍යා සංක දෙක කරන්න ඕනි ඩියාගත්ත පිරිිතුරු ටික පිටපත් කරණයවන්න ඕේ අංක තුනට අදාලව මං එවන වගුව පිටපත් කරන්න ඕනි. ඔය වැඩතුන කරගන හොඳ පුතාල වගේ අනිවාරමය වැඩතුන කරගෙන්. හරි හැමෝම මෙහෙනම් පරිස්සමින්ඉන්න හැමෝට මෙහෙනම් ආයිබෝවන්.